අද සාකච්ඡාවක් ඇඳෙව්වේ විශේෂයෙන්ම මේ වෙනකොට අපි දන්නවා ලංකාවේ පාසල් අධ්‍යාපනයේ බරපතල විදියට ළමයින්ට ඉගෙන ගන්න බැරි තරමට වියදම වැඩි වෙලා තියෙන්නේ විශේෂයෙන් ඒක නිසාම අපි අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ පාසල් මේ දරුවන්ගේ දෙමව්පියෝ පාසල් යන දරුවන්ගේ දෙමව්පියෝ තමයි මේ සම්බන්ධ වෙන්නේ අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ දෙමව්පියෝ මුණ දෙන ගැටලු මේ රජයට කියන්න මොකද කිසිම ගාණක් නැතුව ආණ්ඩුව මේ කටයුතු කරමින් යන්නේ අපි දන්නවා මේ වෙනකොට රටේ ජනතාව බලාපොරොත්තු වුණා මේ අයවැයෙන් මොකක් හරි වෙනසක් වෙයි කියලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා මේ අයවැයෙන් සම්පූර්ණ රටේ ලොකු පරිවර්තනයක් කරනවා රටේ සම්පූර්ණ ප්‍රශ්න ඔක්කොම විසඳනවා මේ සියලු ගැටලු සස්ත්‍රීක වෙලා රට ඉස්සරහට යයි කියලා තමයි ප්‍රචාරය කිරේ නමුත් අපි දැක්කද මේ අයවැයත් එක්ක බර අයවැයත් එක්ක සම්පූර්ණ පුස්සක් වෙලා තියෙන මේ කටයුත්ත මේ වෙනකොට අපි දන්න පාසල් උපකරණ ගත්තොත් විශේෂයෙන්ම පිටුවසුවේ CR පොතක් රුපියල් 120 දීමේ දැන් ඒක 280ක් විතර වෙලා තියෙනවා කොහොමද දෙමව්පිය මේක දරන්නේ විශේෂයෙන් ළමයි බෞතරයා පාවිච්චි කරනවා විශේෂයෙන්ම මේ CR පිටුවසුවේ CR පොතක් එහෙම නැත්නම් අපි දන්නවා චිත්‍ර පොතක් ගත්තා රුපියල් 100 දීක පොත දැන් 290ක් විතර වෙලා තියෙනවා මේක දරා ගන්න බැරි මට්ටමට ඉරිගිලා තියෙන්නේ දැන් පැන්සලක් ගත්තාම පැන්සලකුත් රුපියල් 40කට වැඩි ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම දැන් पेंसल पेटिया गत्ता पाट पेंसल पेटी अत पाट दिब पासल पेंस पाट पेंसल पेटिया दें रुपया पांसी हटक वेनो इवागे मे पेस्टल गत्ता तेम रुपया एक सी पहाल दिब पेस्टल रुपया तुनसी अत पाक मेवागे पासल लमाइंट अवश्य कर उपकरण विशेषम दिमापी अंट दरागंड बेरी वीदम अधिक मेक दिमापी अंट दरागंड बे मेक ඉතින් අපි මොකද අපිට පේනවා පාසල් පැමිණීමේ දරුවන්ගේ ක්‍රමානුකූල අඩුවීම මේක බරපතල තත්ත්වයක් මේක මොකද දෙමව්පියන්ට අපි දන්නා ප්‍රවාහණයට දැන් වියදමත් එකට තුනකින් විතර වැඩි වෙලා තියෙනවා එතකොට ඊට අමතරව දැන් මේ වගේ පාසල් උපකරණවල ගාන වැඩි වුණාම තවත් අර්බුදේ උත්සන්න වෙනවා ඉතින් අපි ඒක නිසා තමයි අපි කියන්නේ මේ මේ මේකට විශේෂයෙන්ම විසඳුමක් අවශ්‍ය වෙනවා මේ විසඳුම වහම ලබා දිය යුතුයි කියලා අපි කියන්නේ මොකද දෙමව්පියන්ට මේක බරපතල පීඩාවක් මේක මේ පීඩාවට ආණ්ඩුව උත්තර දෙන්න ඕනේ නැත්නම් මේක ප්‍රශ්නයක්. ඉතින් අපි පැහැදිලිවම කියනවා මේ විතරක් නෙවෙයි විශේෂයෙන්ම දැන් අපි දැක්කා දැන් බස්නායර පළාත විභාගයක් තිබ්බද මේ ඔක්කොම අස්සේ. දැන් විභාගෙ තිබ්බම මේ විභාගේ ප්‍රශ්න පත්‍රය වලට සල්ලි දෙන්න වෙලා දෙමව්පියන්ට රුපියල් 300යි 400යි. නමුත් ඒ විභාග හරියට තියෙනවද? නැහැ. මේ වෙන පළාත් සභාවල විභාග පවත්ත පළාත් සභාවේ බස්නායර පළාත් සභාවේ මුද්‍රණාලයක් තියෙනවා. මුද්‍රණාලයෙන් අච්චු ගාලා නිකන් දෙන්න පුළුවන් ඒකටත් රුපියල් 300ක් 400ක් ගන්නවා අරගෙන ඒ විභාගෙට හරියට දෙනවද ඒ විභාගෙත් ප්‍රශ්න පත්‍ර පිට වෙලා ඒවා එකක්වත් කරගන්න බෑ සම්පූර්ණයෙන් අවුලෙන් අවුලට ගිහිල්ලා තියෙන්නේ ඉතින් දෙමව්පියන්ට මේ පාසල් උපකරණ මිල ඇස්සේ සියලු වියදම් දරා ගන්න වෙලා ඒ ඇස්සේ විභාගය තියා ගන්නත් පළාත් සභාවට බෑ ඒ ඒකත් ප්‍රශ්න පත්‍ර පිට ඒතකොට දෙමව්පිය හරියට තමන්ගේ දරුවා ඉන්න තැන බලා ගන්න කොහොමද තමන්ගේ දරුවා මෙච්චර කල් ඉගෙන ගත්තම තියෙන තැන බලා ගන්න කොහොමද ඒකවත් නැහැ අපි දන්නවා මේ වෙනකොට මේ අවුරුද්දෙත් ළමයින්ගේ අධ්‍යාපනය අඩාල වෙලා තිබුණේ මොකද මේ ඉන්ධන අර්බුදේ ආණ්ඩුව ගෙනච්ච මේ ඉන්ධන අර්බුදේ තුල අපි දන්නවා පාසලේ තුන්වෙනි වාර ඉවර වෙන ලබන අවුරුද්දේ මේ අප්‍රේල් වල ලබන අවුරුද්දේ මේ ගිහිලා තියෙන්නේ නමුත් අපි දන්නවා 2020 ඒ වගේම 2019 21 මේ සම්පූර්ණයෙන්ම කොරෝනා තත්ත්වය තුල බරපතල විදිහට ළමයින්ට අධ්‍යාපනය නැතුව තිබ්බේ. ඒ අධ්‍යාපනය නැතුව තිබ්බ ළමයින්ට මේ අවුරුද්දේ දේශපාලන සහ ආර්ථික හේතු මත ළමයින්ගේ අධ්‍යාපනය අයිමේ වෙලා තියෙන එක නිසා අපි කියනවා වහම මේ දෙමව්පියන්ට මේ උත්තර දෙන්න කියලා ආණ්ඩුවට. මොකද මේක දෙමව්පියන්ට දරා ගන්න බෑ. එහෙම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම දෙමව්පියොත් සංවිධානය කරගෙන මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්නවා. මොකද දෙමව්පිය මේක ආණ්ඩුවට දැනෙන්නේ නැත්නම් බොරුවට හැමදාම පාර්ලිමේන්තුවල මේවා කියවනවා නම් නමුත් ඇත්ත වෙන්නේ නැත්නම් දෙමව්පිය පීඩාවටපත් වෙනවා නම් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනවා නම් දරුවව පාසල් යන එක අඩු වෙනවා නම් අපිට තියෙන්නේ දරුව වෙනුවෙන් දෙමව්පියෝයි ගුරුවරුයි විදුහල්පතිවරුයි ඔක්කොම ඒකාබද්ධ වෙලා දැවැන්ත ක්‍රියාමාර්ග ගන්න වෙන විකල්පයක් නැහැ කියන කතාව අපි අනිවාර්යයෙන්ම කියනවා රාජපක්ෂ පිටපු ජනාධිපති 5.6 10000කට දුන්නයි කිව්වා දුන්න 5.6 ගන්න නැහැ කොයි ස්කූලෙටවත් ඊට පස්සේ පෞගිය අවුරුද්දේ අයවැයේදී බැසිල් රාජපක්ෂ ඔය කතාවම කිව්වා මොකක්ද යා කිව්වේ පාසල් 10කට ඒගොල්ලෝ දෙනවා කිව්වා පරිගණක දෙනවා කිව්වා පාසල් 10කට දුන්නු එකක් නැහැ
ඊළඟට මේ අය වෙයි රනිල් වික්‍රමසිංහ කියලා පාර්ලිමේන්තුවේදී අපි පාසල් 1000කට අපි මේ මොකද්ද පරිගණක සම්බන්ධතා ලබා දෙනවලු අන්තර්ජාල සම්බන්ධතා ලබා දෙනවා ඔය කතාව ඔය තුන් දෙනාම පෙරට කිව්වා දුන්නු එකක් නැහැ දැන් අපි දන්න මෙයක් දෙන්නේ නැහැ මේ විතරක් නෙමෙයි අපි දන්නවා ඉදිරියේදී පෙළපොත් ටික දෙන්නෙත් නැහැ මේ දරුවන්ට බරපතල අර්බුදයක් තියෙන්නේ මොකද පෙළපොත් මුද්‍රණය කරලා නැහැ පෙළපොත් මුද්‍රණය කරන්න සල්ලි නැහැ රුපියල් මිලියන 16000ක් වුණ පෙළපොත් මුද්‍රණය කරන්න තාම කිසිම සූදානමක් නැහැ හැබැයි අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එකෙන් සල්ලි හම්බෙනවා ඒක පොත් කොළ අරගෙන පොත් ගන්න කොළ ගේනවල ඉන්දියාවේ ගාපු පොතක් නැහැ තාම ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොටත් ළමයින්ට පාවිච්චි කර පොත් නැහැ පාවිච්චි කරන්න යන්නේ එතකොට ළමයි පොත්වල එක එක ලියනවා කරනවා තමයි පොත් පාවිච්චි කරනකොට දැන් ඒ වගේම අපි දන්නවා නිලැඳු දෙන්න ඕනේ ලබන අවුරුද්දට දැන් නිලැඳුන් දෙන්න විදිහක් නැහැ මම දන්න අර අධ්‍යාපන අමාත්‍යලා නිතරම කියන චීනෙන් රෙදියාවම දෙනවලු දැන් කොහොමද දෙන්නේ දැන් අපි දන්නේ කොහොමද දෙන්නේ කියලා දැන් කන්න දෙන එකක්ද දෙන වෙන වෙන ඉස්කෝලෙන් තමයි ඒ දෙමව්පියමයි දෙන්න වෙලා තියෙන්නේ ඒක නිසා මේ ඔක්කොම බොරු කතා මේවා එකක් කර ලැබෙන්නේ නැහැ ඒක නිසා තමයි මේ දෙමව්පියොත් එක්ක අපි මේ කියන්නේ අපිට වෙනවා ඉස්සරහට දෙමව්පියොත් එක්කම මේ ක්‍රියාවලිය ඉස්සරහට යන්න